බොය වහෙන්ගරෝ එන්නේ මොකටද කියලා මන් දන්නවා. ඔය කියන්න හදන්නේ ඔබ මට බයයි කියලා නේද? මං කියන්න හදන්නේ මොකටද කියලා නොතේරෙන පොඩි බබෙක් නෙවෙයිනේ ඔයා. ඔබ ඉපදිලා උඹේ අම්මට පස්සේ ඔබව අතට ගත්තේ මම. මං ඒ කාලේ කෙල්ල. මම උඹට නොසෑහෙන ආදරය කරා රෝහිත. උඹ වෙනස් වෙලා මේ ගෙදරින් යනකම් මම උඹට ගොඩාක් ආදරය කළා. මේ වරට ඔබ දෙම්මට ආදරේ නෑ පොඩි. උඹ අපහු මේ ගෙදර අර පොඩි එකා ගානට වැටුණට පස්සේ උඹට ආදරේ නොකර කොහොමද? උඹට මගේ ආදරේ තේරුම් ගන්න තරම් මොලයක් නෑ. ඒ නිසා උඹ ඔය හිතේ හංගගෙන මගෙන් අහන්න යන දෙයට උත්තර දෙන්න මට ඕනකමකුත් නෑ. ඊට වඩා මට මේ වෙලාවේ වටින්නේ අර පුංචි එකියගේ හිත සතුටු කරන එක. ඒ ගැන උඹ ඕන දෙයක් හිතාගනි. කාගේවත් හිත හදාද ඉන්න මට වෙලාවක් නෑ. උඹ මේ පොඩි නැන්ද ගැන පොඩි නැන්දටත් වඩා හොඳට දන්නවනේ. කෙල්ල මාව හොයන මම යනවා මේනෝ පොඩි නැද්ද ගන්න මං හොඳට දන්නවා ඒකයි මට බය ඔයා බය නැතු ඉන්න රෝහිත ඉස්සරට වඩා දැන් මගේ හිත හරි හයියයි. ආයේ මගේ දරුවන්ට හරි මගේ පවුලට හරි කවුරු හරි අත තියන්න ආවෝ. මේ ගෑණියගේ ලයි පොලොමස තියෙනවා කියලා කවුරු කවුරුත් දැනගනි. පොඩි නැන්ද ගැන හොඳට මුදන්නේ මම. ඔය මිනිස්සුන්ට කතා බහින් ගෙහෙක් රවට්ට ගන්න දන්නවා වගේම හොඳට ඩඟපාන්නත් පුළුවන්. රෝහිත වා ඉක්මනට නැගිටින්න රෝහිත ඉක්මනින් නැගිටින්න ඔයා වාරු වරන් නැගිටිනකම් මේ හැමදේම මම බලා ගන්න වා ඉක්මනින් නැගිටින්න मगे पन कुमारी नंदीपाल ඉසෙලා ආපු වැඩේ කරු. ඊට පස්සේ කතා කරමු. නෝකර කියන්නේ ඔය ලොකුකම තමයි මට අල්ලන්නේ නැත්තේ. මහත්යෝ දැන් මහත්යට ඕන දරුවා හොඳ කර ගන්නද නැද්ද? හරි 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 හරි. දැන් නන්දිපාල වැඩේ කරන්නකෝ. වැඩකාරයෝ කවදාවත් කියෝ කියෝ ඉන්නේ නැහැ. වැඩේ කරනවා මිසක්. දැන් නන්දිපාල වැඩකාරයෙක් නම් මගේ පුතාගේ පණ නැති අත පණ අරගෙන පෙන්නනවා. එතකොට මම පිළිගන්නවා. එහෙම නැතුව මේ මගේ ඇස් දෙකට දකින්නකම් කන් දෙකට ඇහෙනකම් මම පිළිගන්නේ නැහැ එච්චර අය අය හරි 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 ඉතින් මහත්තයා තාත්ත කෙනෙක් නේ මහත්තයා ඉතින් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද දරුවා හොඳ වෙන්නේ කියලා හැබැයි මහත්තයාගේ ඇස් ඉදිරිපිටම දරුවා හොඳ වුණාට පස්සේ හිතා ගන්න පුළුවන් මේ නන්දිපාලගේ සාත්‍රයේ මොන තරම් බලගතුද කියලා හරි හරි කරලා වෙන්නනවාකෝ හොඳයි මහත්තයා එහෙනම් බලාගමු අලුත් පෑස් දැන් සුමුදු මල් සුවඳක්ත සමගින් සඳට අපි ලං වෙලා Thank you.
పస్తు నంది నంది బలము మటై వెరదుని మటై వెరదుని మమ ఏతే కొట తమై ఎలువే కిలా కిలా మన సమావిని ఉదా మెహట ఆవన మెహవన ఉదాగే ముదవెచ్చ అతి మట గాన అని పిసుదు గురునాసి మునాద మే కియంది గాల అని గురునాసి గురునాసి పిసుద ఏ వడే కరన్న బ్యాక్ హీట గాన గాపం నియో गुरुनासु मटाय गुरुनासरे तीनो वेदगत्यज्ञन कथा करगा अपियम होई जा बताइनो गुरुनासरे तो एना वहत्या मुकुद में हैंगी बुत्तं कराने ही तो ना दे मैं वो या माते का तरह ही नहीं दी नहीं दूँगा माते का तरह भी नहीं पादूँगा मंगे हमदे यक मकेरुए वो या आगे महोंदा टा मान दान ना माँ मामाई नंदाई पोड़ी नंदाई रोहिताई या सुमित्रा का हैमो मुमटा आदरे ही किया ला एक निधुव मैं किधर हैमोम व्याट आदरी एकाई व्याट आप हो एक अमटे यानी पाई कीला अभी हैमोम किया नहीं देना देना व्याट खरादरे एक पेनो दकीन अभी क्या मुती नहीं दुआ ऐ मैं किया नहीं पामा मैं वेलावे गमे मिनी सुन्ट माँ बोने दुआ एक उल्लंट व्याव बोने करने तरमटे वड़ा अभी तो व्याव बोने करने එකින්ද දුව මේ වෙලාවේ කීයටවත් ඒ ගමට ආපහු යන්න හිතන්න එපා. අනේ එහෙම කියන්න එපා මාමේ. මට කීයටවත් කැනඩාවට යන්න බෑ. මට ඕනේ ඔගලොත් එක්ක මෙහෙ ඉන්න. මම හිතන්නේ එතනයි මගේ තැන. අපිත් කැමතියි දුව ලංකාවේ ඉන්නවනම්. ඒ දුව මේ සිද්ධ වෙලා තියෙන දේවල් ටිකක් සමතේකට පත් වෙනකන් ඔය ආපහු ඒ ගියොත් හොඳයි කියලායි මං හිතන්නේ සඳට අපි ලම් වෙලා හරි හරි මොන දේ වුණා තව මගෙත් එක්ක ඉන්නවනේ මං ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්නම් මාමේ දුව අපි ඉස්සෙල්ලම ඔයාව එහෙ නවත්තන්න යනකොට ඔයාට කරුණු කාරණා ගොඩාක් කිව්වා අපි ඔයාව ගොඩාක් දේවල් වලට පොරොන්දු කරගත්තා. ඒත් ඒ පොරොන්දු වෙච්ච සමහරක් දේවල් ඔයාගේ නොදෙනුවත් කමින් කැඩුනා. සමහරක් දේවල් ඔයා හිතාමතාම කැඩුවා. ඒක හිඳ දුව මට නම් ඔයාව 100ට 100ක් කොහොමවත් විශ්වාස කරන්න බෑ. මටවත් මාව 100ට 100ක් විශ්වාස නැති එකේ මාමට කොහොමවත් මාව විශ්වාස කරන්න බෑනේ. ඒ නිසා මම මාමට එක පොරොන්දුක් වෙනවා. ඒ මොකක්ද මම කවදාකවත් අනතුරක් කරගන්නේ නැහැ කියලා
සිළුමය මල්ලිව කායකේ දාගෙන ගියේ නම් එච්චර හොඳකට නෙමෙයි. එයා කොච්චර ලොක්කෙක් වුණත් කරපු වැඩේ වැරදීනේ. මල්ලි ඉන්නේ මගේ බාරේ. අනිත් එක දිලුම්ට අයිතියක් නැහැ මගෙන් ගන්න නැතුව එයාව එහෙම දාගෙන යන්න. දැන් ඉතින් දිලුම් අයියා හන හැම දෙයකටම මල්ලි හරි උත්තර දෙයි. මෙතන ගින්නක් ඇවිලෙනවා කියලා දැන දැනත් මේ ළමයාත් ඔවට උත්තර දෙන්න ගියොත් ඉතින් මට ඒ ගැනත් ඉතින් කතා කරලා වැඩක් නැහැ. හුන්චි මල්ලි දිලුම් අයියාට හරිම ආදරේ. එයාත් තාම චූටි ළමයෙක් නේ. අනිත් එක්ක ඔය මොන ශක්තිය බලය තිබුණත් මල්ලිට දිලුම් අයියා කියන්නේ ලොකු වීරයෙක්. එයා කියන ඕන දෙයක් මල්ලි කරනවා. මේව මෙහෙම මම කතා කරලා හරියන්නේ නැහැ. මං කතා කරලා ඕගොල්ලෝගේ අම්මට කියනවා. අම්මෝ හුන්චි හුන්චි ඔයා හිතනවද මල්ලි කැමති වෙයි කියලා අම්මට හැමදේම කියනවද? දැන් මම මොකටද එයාගේ කැමැත්ත අකමැත්ත අහන්නේ? ඕගොල්ලෝ මගේ කැමැත්ත අකමැත්ත අහනවද? ආ? ඕගොල්ලෝ හැමෝම වැඩ කරන්නේ ඕගොල්ලන්ට ඕන විදිහට. ඕගොල්ලෝ හරි මුරණ්ඩුයි. මගෙන් තමයි ඔක්කොම හරියට බලාපොරොත්තු වෙන්නේ. හුන්චි අම්මා බල කරලා මල්ලිට එන්න කිව්වොත් මල්ලි යයි. හැබැයි මල්ලි ගිහින් ඉන්නේ සතුටකින් නෙවෙයි. මං ඒක දන්නවා. මෙහෙමයි පුතේ. මෙතන නැති ප්‍රශ්න ඇති වෙනවට වැඩිය ඕගොල්ලෝගේ මල්ලි ගිහිල්ලා අම්මත් එක්ක ටික කාලයක් කොහොම ඉන්න එක හොඳයි. නැත්නම් ඔය ළමයාත් මේවට පැටලෙනවා. අනේ මන්ද. දැන් ඉතින් මල්ලි දිලුම් අයියාට ඒ ඩිසයිඩ් හැමදේම කියනවා. ඊට පස්සේ දිලුම් අයියා ගෙදරට එන්නේ වසවර්තියා වෙලා. නම් තේරෙන්නේ මොනව කරන්නද කියලා. ඉතින් ඔයාම නොයේ දේවල් ගිහිල්ලා දිලුම්ට කිව්වේ. හා? දිලුම්ගේ අම්මයි තාත්තයි කතා කරන දේවල් හොරෙන් අහගෙන ඉඳලා ඒ දේවල් ටික ගිහිල්ලා ඔයානේ ඔක්කොම දිලුම්ට කිව්වේ. දැන් ඒවේ පළ විපාක තමයි මේ. දැන් එතකොට පුංචි කියන්නේ මේ හැමදේටම වැරදිකාරයා මම කියලාද? ළමයෝ තමන්ගේ මනුස්සයර දෙයක් කියන්න කලින් තමන්ගේ මනුස්සයා මොන වගේද කියලා තමන් තේරුම් ගන්න ඕනේ. ලෝකේ තියෙන ඔක්කොම කුණු ටික තමන්ගේ ඔළුවට දාගෙන ඒව ගිහිල්ලා මනුස්සයගේ ඔළුවට අතාරින්නේ නැහැ. සාන්දරට මං ඒ දේ ගිහින් දිලුම් අයියාට කිව්ව එක හේතුවක් මත දිලුම් අයියාගේ තාත්තට ගැහුවා කිව්වම මට කේන්ති ගියා. ඒත් මං මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ. මේ පොල් කෙන්දක් නොවේ හැඳ මිටක් දිගට ගෑනුන්ට මොලේ දීලා තියෙන ඕව ගැන හිතන්න තමයි. මෙහෙම ගියොත් එහෙම මල්ලි විතරක් නෙමෙයි මමත් යනවා අම්මා ළඟට. මෙහෙමයි පුතේ. මම මේ උත්තර දෙන විදිහටම තමයි ඔයාගේ අම්මත් ඔයාට උත්තර දෙන්නේ. හොඳ අනිතක හොඳට මතක තියාගන්න ඔයාගේ අම්මට මීට වැඩිය ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එයා හොඳට ඒ ප්‍රශ්න වලට දුරදිග බැලලා තමයි උත්තර හෙව්වේ. හරි හරි. දැන් පුංචිත් මටම බැනලා මටම වැරද්ද පටවන්න. එතකොට හරි. දැන් ඉතින් ඔබ කතා කරලා වැඩක් නැහැ. දැන් දැන් කියලා අම්මට කෝල් එකක් දෙන්න. කතා කරලා ඔයාම විස්තරේ කියන්නකෝ. අනේ පුංචි අම්මත් මටම බණී. බැනුම් අහන එක නෙමෙයිනේ ළමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙතන ලොකු ගින්නක් ඇවිලෙන්න යන්නේ. මට හරි බයයි අර පොඩි ළමයා ගැන. දෙයියගේ නාමයට ගිහිලා කෝල් එකක් දෙන්න. අපිටත් ඔයාව එහාට යවන්න බැරි. ඔයා අනතුරක් කරගනී කියලා හිතලා නෙවෙයි. එහෙනම් එහෙ ගියාට පස්සේ කාගෙන් හරි ඔයාට අනතුරක් සිද්ධ වෙයි කියලා හිතලා. ඒ හින්දා ඔයා දැම්මම ඒ ගමට යන්න හිතන්න ඕනේ නෑ දුව. ඒ මිනිස්සුන්ට කවුරු හරි ලීඩර්ෂිප් එකක් දෙන්න ඕනේ. නැත්තම් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉඳි. ගමේ මිනිස්සුන්ට නායකත්වය දෙන්න ගිහිල්ලා අන්තිමට ඔයාට හැමදේම නැති වුණා. මිනිස්සුන්ට සේවය කෙරුවයි කියලා දුව ඔයාට ලැබෙන දෙයක් නැහැ. අන්තිමට ඒකේ පාඩුව ඔයාගේ අම්මටයි තාත්තටයි අපිටයි. හැමෝම මොම් බලාගෙන හිටියොත් ඒ මිනිස්සුන්ට වකුගඩු අමාරුව හරි වෙන ලෙඩක් හැදිලා හරි මැරිලා යයි. මාමා එකට කැමතිද? එහෙම කාටවත් හිංසාවක් පීඩාවක් වෙනවට මං කැමති නෑ දුව. හැබැයි අපිට මේ වෙලාවේ ඔයාව එහාට එක්කන් යන්න බෑ.
ඒකයි මගේ තීරණේ. එතකොට ඒකද මාමගේ අන්තිම තීරණේ? ඔව්. මේ දිසානායකගේ තීරණ දෙකක් නැහැ. එක තීරණයයි තියෙන්නේ. එහෙම වුණොත් මම මෙහෙන් යනවා. මෙහෙන් කිව්වේ ලංකාවෙන්ද? මේ ගෙදරින්. මෙහෙන් ගිහිල්ලා ඒ ගමේ නතර වෙනවා. ඔයාට ඉච්චරටම ඒ ගම අමතක කරන්න බැරිද? අමතක කරන්න බැරි හේතු ගොඩයි. ඒ ඔක්කොටම වඩා උඩින් මේ මිනිසුන්ගේ මනුස්සකම තියෙනවා. ඒ නැතත් මං උදව් කරන මිනිසුන්ට මං උදව් කරනවා. මාමා නැන්දයි මට මෙහෙන් යන්න ඉඩ නොදුන්නොත්. නොදුන්නොත් ඔය මොනව කරන්නද? මම මෙහෙන් යනවා. ගිහින් ඒ අසරණ මිනිස්සුත් එක්ක මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයනවා. හැමදාම මේ අහිංසක මිනිස්සුන්ට වසපුවන්න බෑනේ. මට හැම ස්පියාගෙන ඉන්නත් බෑ. So if you are not allow me to go there, I will definitely leave this house. SLT Mobitel එකම එක සබඳියාව 2021 වසර සුබ නව වසරක් වේවා මේ පැතුම විෂන් කෑවෙතින් හොඳින් හෝ නරකින් මිනිහෙක් දනගස්සන්න ඕන බෙහෙත් ටික මග්ගාව තියෙනවා වෙදකමයි ගුරුකමයි අත් දෙකේ තියාගෙන ඉන්න ගුරුන්නාංශ කෙනෙක් තමයි මේ නන්දිපාල ගුරුන්නාංශය කියන්නේ මම හිමේ තනි